අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔබ හැමෝම. අද අපි කතා කරන්නේ වයස් සම්බන්ධ ගැටලු දෙක කොටස. මේක කලින් වීඩියෝ එකක් මම කරලා තියෙන වයස් සම්බන්ධ ගැටලු පළවෙනි කොටස. මේක එතනදිත් අපි චුටි ක්‍රම කතා කරා. ඒක මම ඔයගොල්ලන්ට කියන මේ වීඩියෝ එකක් බලන්න කියන මම ලින්ක් එක දෙන්න කරන්න මෙතන. ඔයගොල්ලෝ දන්නවා IQ වලදී අපි වේගෙන් ගැටලු විසඳනකොට තමයි අපිට ඉක්මනට ප්‍රොග්‍රෙස් කරගන්න පුළුවන් ගැටලු විසඳන්න පුළුවන් වුණාට මදි. ඉක්මනින් විසඳන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි කෙටි ක්‍රම ඉදිරිපත් කරන්න කෙටි ක්‍රම දැනගන්න ඕනේ. ඉතින් අපි බලමු වයස් සම්බන්ධ ගැටලු විසඳන ආකාරය. පළවෙනි ප්‍රශ්න බලන්න. මලින්සාගේ හා මිතාරාගේ වයස් වල අනුපාතය 5:4 වේ. අවුරුදු 3කින් එය 11:9 වේ. දැන් මිතාරාගේ වයස කීයද? මලින්සාගේත් මිතාරාගේත් වයස් වල එකතුව වයස අනුපාතය 5:4යි. අවුරුදු 3කින් එය 11:9 වෙනවා. දැන් මිතාරාගේ වයස කීයද කියලා අහනවා. බලන්න මලින්සා 5x කියලා තිබ්බා. මිතාරා 4x කියලා ගන්නවා. 5x වලට 3ක් එකතු කරනවා. ඒකට ඒක අනුපාතය 5x වලට 3ක් එකතු කරන අනුපාතය සමානයි 4x වලට 3ක් එකතු කරනවා. සමානයි නෙමෙයි 5x එකතු කිරීම 3 අනුපාතය අපි දිහා ගන්නවා 4x එකතු කිරීම 3ට. ඇයි අපි 3ක් එකතු කරේ? අවුරුදු 3කින් වයන නිසා. දැන් මෙතන 3 එකතු වෙන්න ඕනේ. දැන් බලමු එතකොට ඒගොල්ලන්ගේ වයස අනුපාතය කීයද කියලා. 11:9යි. අපි මේක විසඳන්න යන බලන්න මේ 9 මතක තියාගන්න. මේ මිතාරාට තමයි 9, මලින්සාට 11යි. එතකොට මේ මලින්සාගේ දැන් වයස අරගෙන මේ මලින්සාගේ අවුරුදු 3කින් වයස මෙතන තියෙන 5x එකතු කිරීම 3 කියලා. මලින්සාගේ අවුරුදු 3කින් අනුපාතය 11 කියලා තියෙන නිසා අපි මේක වැඩි කරන 5x එකතු කිරීම 3 වැඩි කරන්නේ මිතාරාගේ වයස 9. එතකොට 4x එකතු කිරීම 3 වැඩි කරනවා 11. අපිට නම් 9 වැඩි කිරීම 5x සමානයි 45x. එකතු කිරීම 9 + 3 27 සමානයි 11 වැඩි කිරීම 4x සමානයි 44x. එකතු කිරීම 11 + 3 33. ගණිතයේදී ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ කොහොමද ගත්තේ කියනක. නමුත් ලේසියෙන් මතක තියාගන්න මලින්සාගේ වයස මිතාරගෙන පාතිය වැඩි කරලා ගන්නවා කියන එක. බලන්න එතකොට අපි මේක විසඳද්දී 45x අඩු කිරීම 44x සමානයි 33 අඩු කිරීම 27. මේ 44x එක සමානව එක පැත්තකට අපි ගන්නවා. එතකොට 44x නා මේ පැත්තට 33 එකතු අඩු කිරීම 27. x සමානයි 6. x සමානයි 6 නම් අපි මේ බැලුවේ මලින්සාගේ සහ මිතාරාගේ දැන් වයස එක්කෙනෙක් බැරි නම් දැන් වයස x 6 නම් මලින්සාගේ දැන් වයස අවුරුදු 30. 6 වැඩි කරා 5. අනුපාතය 5:4 නිසා මිතාරාගේ වයස අවුරුදු 24යි. එතකොට අවුරුදු 3කින් මලින්සාට අවුරුදු 33යි, මිතාරාට අවුරුදු 27යි. එතනදිත් 11:9 කියන අනුපාතය සපිරෙනවා. තවත් ගැටලුවකට යමු. අමර කමල්ට වඩා අවුරුදු 6ක් බාලය. ඔවුන්ගේ වයස් අනුපාතය 7:9 වේ. අමරගේ දැන් වයස කීයද? බලන්න අමර කමල්ට වඩා අවුරුදු 6ක් බාලයි. ඔවුන්ගේ වයස්වල අනුපාතය 7:9. අමරගේ දැන් වයස කීයද? බලන්න අමරගේ වයස අපි ගන්නවා 7x කියලා. කමල්ගේ වයස ගන්නවා 9x කියලා. එතකොට වයස් අතර වෙනස හොයන්න අපි 9x වලින් 7x අඩු කරනවා. එතකොට එනවා 2x කියලා. 2x එකතකින් සමාන වෙනවා 6ට. මොකද කියනවා ඔවුන්ගේ වයස් කමල්ට වඩා අමර කමල්ට වඩා අවුරුදු 6ක් බාලයි කියන එක. 2x සමානයි 6යි. එතකොට x සමානයි 3යි. 2x සමානයි 6 නම් x වෙන අපි කරන දෙපැත්තම 2කින් බෙදෙන එක x සමානයි 3යි. x සමානයි 3 නම් අමරට වයස අවුරුදු 21යි. 7 + 3. එතකොට කමල්ට වයස අවුරුදු 27යි. නම්බර 3. එහෙනම් ප්‍රශ්නේ මොකක්ද? හල්ති නම්රගේ දැන් වයස කීයද? අවුරුදු 21යි. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලෝ notification එක එනවා. එතකොට අපි තවත් ගැටලුවකට යමු. ඒ වගේම
යාළුවන්ට කියලා දෙන්න කීට ක්‍රම යාළුවත් එක්ක ෂෙයා කරගෙන ඉතින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා බලන්න ඊළඟ ගැටලුව A B C ගේ වයස් වල අනුපාතය 4ට 7ට 9 වේ අවුරුදු 8කට පෙර ඔවුන්ගේ වයස් වල එකතුව අවුරුදු 56ක් නම් ඔවුන්ගේ දැන් වයස් වෙනද ඒගොල්ලන්ගේ වයස් 3 දෙනෙක් ඉන්නවා වයස් අනුපාතය 4ට 7ට 9 වේ අවුරුදු 8කට පෙර ඔවුන්ගේ වයස් වල එකතුව අවුරුදු 56ක් නම් ඔවුන්ගේ දැන් වයස් වෙනද කියලා කියනවා බලොන් පිළිතුර ගන්න ආකාරය අවුරුදු 8කට පෙර එකතු අවුරුදු 56යි අවුරුදු 8කට පෙර අවුරුදු 56යි එහෙනම් දැන් වයස් වල එකතු මොකද්ද කරන්නේ අපි 56ට එකතු කරනවා 8 ඒවා 3 ඇයි 8 ඒවා 3ක් ගත්තේ 3 දෙනෙක් ඉන්නවා 3න්ටම අවුරුදු 8 බැගින් එකතු වෙලා තමයි දැන් වයස් හැදිලා තියෙන්නේ 56 එකතු කිරීම 24 සමානයි 80යි දැන් වයස් වල එකතු අවුරුදු 80යි. එතකොට දැන් වයස් වල එකතු අවුරුදු 80යි ඒගොල්ලන්ගේ වයස් වල අනුපාතය කීයද? 4ට 7ට 9. ඒ ටිකත් එකතු කරලා ගන්න 20ක් වෙනවා. එතකොට මේ 20 සමානයි මේ 80ට. එතකොට අපි මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගන එකක් වෙනවා. 80 බෙදලා 20 සමානයි 4. එහෙනම් එකක් 4 නම් 4ක් වෙන්න A-ගේ වයස කීයද? 4ක් 4 16යි. B-ගේ වයස 4ක් 4 28යි. සීගේ වයස 4ක් 9 36. ඒ දෙක එකතු කරාම ඔබන්ට එනවා 80 කියන එක. දැන් අපි බලමු අවුරුදු 8කට පෙර වයස කොහොමද හැදෙන්නේ කියන එක. අවුරුදු 8කට පෙර වයස මෙහෙම ගන්න පුළුවන් A සමානයි 8යි. 16න් 8ක් අඩු කරා B සමානයි 20යි. 28න් 8ක් අඩු කරා C සමානයි 28යි. 36න් 8ක් අඩු කරා. මේ දෙක එකතු කරලා ඔබන්ට පේනවා පැහැදිලිවම අවුරුදු 56 හැදෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි අවබෝධයක් ලබා ගත්තා කියලා. මේ වගේම තවත් වීඩියෝ කින් හම්බ වෙනවා. ඔයගොල්ලෝ ගැටලු තියෙනවා නම් ඒ ගැටලු මේ වීඩියෝ එකට එකතු කරන්න. එහෙනම් සතුටින් හිනාවෙලා ඉන්න ඔබට සුබ දවසක්.